ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක උසලන් තරගාවලිය අවසන් කරන්නේ අපේ ක්‍රිකට් අනාගතයට හොඳ සොයා ගැනීම් කිහිපයක් මේක. ඔක්කොටම වැඩි වටින්නේ අපේ කණ්ඩායම පෙන්නපු සටන්කාමී තරග රටාව. ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පරාජයන් ලැබමින් ඉදදී තමයි දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා බවට පත් වෙන්නේ. නායකෙක් විදිහට සාර්ථක වුණත් ප්‍රතිකරුවෙක් විදිහට දසුන් තාමත් හරි දක්ෂතා අතරට ආපු විදියක් නම් අපි දැක්කේ නැහැ. කොහොම වුණත් ගොඩක් තරඟවල තරඟයට අවශ්‍ය විදිහට දසුන් ප්‍රතිකරන අනුපිළිවෙලේ පස්සට යන විදියක් අපිට දකින්න පුළුවන් වුණා. ලකුණු අතර ඉන්න ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව දීලා දසුන් මේ විදිහට පසුබාපු එක කණ්ඩායම් පැත්තෙන් හොඳ දෙයක්. නායකත්වයේ මට පීඩනයක් නෙමෙයි. කොහොම වුණත් ඉතින් තරඟයෙන් තරඟයට කණ්ඩායමේ අවශ්‍යතාවයක ප්‍රතිකරන තැන් වෙනස් කරන එකට නම් ටිකක් හැඩ ගැහෙන්න අමාරු දෙයක්. කොහොම වුණත් ඉතින් කණ්ඩායමට ඕන විදිහට අපි වෙනස් වෙන්න ඕන. මම නායකයෝ කිහිපයක් යටතේම සෙල්ලම් කරලා තියෙනවා. ඒ අයගේ එක එක උපක්‍රම තිබුණේ. ඒ දේවල් බලාගෙන මමගේ ක්‍රමයක් හදාගෙන තියෙන්නේ. අපේ කණ්ඩායම ගැන ප්‍රේක්ෂක විශ්වාසය වැඩි වෙලා තියෙන එක ගොඩක් හොඳ දෙයක්. ඒ විශ්වාසය බිඳින්න සෙල්ලම් කරන්න අපි කවදාවත් හිතන්නේ නැහැ. නමුත් ක්‍රීඩකයන් රාශියක් එක්ක T20 ලෝක උසලානේට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වයස්වල සාමාන්‍ය සටහනුනේ 26ක් විදිහට. මේ වියේ තරුණ කණ්ඩායමකට අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයනුත් ඕන කියලා තමයි නායක දසුන් ශානක කියන්නේ. අපිට තරුණ වගේම අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයනුත් ඕනේ. ඒ විදිහේ එකතුකින් තමයි ඉස්සරහට යන්න පුළුවන්. අපි දැක්කා තරුණ ක්‍රීඩකයන්ට හොඳ දක්ෂතා තියෙනවා කියන දේ. එයාලට සමහර දේවල් ඉගෙන ගන්න කාලයක් යනවා. අධ්‍යක්ෂින් තියන අය ඉන්නවා නම් එයාලා ඉක්මනටම ඉගෙන ගන්නවා. මහල ඇවිල්ලා දීපු උපදෙස් එක්ක කණ්ඩායමේ ලොකු වෙනසක් වුණා කියන දේ කවුරුත් පිළිගන්න දෙයක්. ඇත්තටම ඒ වගේ උපදෙස් වලින් අපේ කණ්ඩායමේ විශ්වාසය ගොඩක් වැඩි කරන්න පුළුවන්. මේ හැමදේම එක්ක අපි පළවෙනි තරගාවලිය අවසන් කරද්දී ලොකු විශ්වාසයක් හදාගත්තා. ওই විදිහට තමයි දසුන් තරගාවලියෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.